අදගතියාගන්න ඕනේ පිලිපන්ව වීරයෙක් කරන්න හදන රටක ආයිපාරක් ගෝඨාභය ජනාධිපති වුණොත් පුදුමයක් වෙන්න එපා. අයි ගෝඨාභය මේ රටේ ජනාධිපති වුණොත් පුදුමයක් වෙන්න එපා. පිලිපන්ට වීරයෙක් වෙන්න පුළුවන් නම් ගෝඨාභයටත් ආයි වීරයෙක් වෙන්න. පිලිපන්ට වීරයෙක් වෙන්න පුළුවන් නම් සුරේෂ් ශලයටත් වීරයෙක් වෙන්න. සහරාන්ටත් සිහි කරන්න පුළුවන් වෙයි. එදාට මොකද කියන්නේ? සහරාන්ව සිහි කරන්න මෙතනට ආවොත් මොකද කියන්නේ? සහරාන්ව සිහි කරන්න අපිට ඕනේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිති අපිට දියන්න කිව්වොත් අපි එක වෙනවා. හා? එක වෙනවද? සහරාන්ව සිහි කරන්න මෙතනට ආවොත්. පිලිපන් කියලා කියන්නේ තමන්ගේම සමාජයේ තමන්ට විරුද්ධ වෙච්ච ටෙලෝ සංවිධානයේ කාල වයස්කාර ළමා සොල්ජාතුවන් 32ක් වෙඩි තියලා මරපු මිනිහෙක්. මේ ඉතිහාසයේ නොදන්න ඕපපාතිකයන්ට කියන්නේ ඉතිහාසය කියපු ළමයි. පිලිපන්ව වීරෙක් කරන්නට. පිලිපන්ව සමරුවට කමන්නේ ඒ සමාජයේ. ඒක අපි පිළිගන්න. ඕනෑම සමාජයක මිනිමරුවෙක් වුණත් තමන්ගේ පුතා තමන්ගේ ඥාතිය සමරන්න අයිතියක් තියෙනවා. ඒක තමයි හර්ද සාක්ෂි. මාජි සීක්‍රමුද අපි එක වෙනින් පෙනීනවා. ඒ අයිතියට දෙන්නත් දෙන්න ඕනේ ආයතන සමාජයට ඒක සමරන්න ප්‍රබහා කරන්න සමරන්න එයාට අයිතියක් තියෙනවා. තමන්ගේ කෙනෙක් මරුණා තමන්ට දුක් වෙන්න අයිතියක් තියෙනවා. තමන්ට සමරන්න අයිතියක් තියෙනවා. තමන්ට දානයක් දෙන්න අයිතියක්. ඒකේ ප්‍රශ්නයක්. හැබැයි ඒක මේ වෙලේ සටනක් කරන මොහොතක මේ වෙලේ මේ අවකාශය තුළ සටනක් ගෙනියන මොහොතක මේ කල්ලියකට එරෙහිව සටන් කරන මොහොතක මේ මිනිමරු කල්ලියකට රහිව සටන් කරන මොහොතක දේශපාලනය විතන් කරන්න මේ අරගලය වාර්ගික සටනකට යට කරන්න උත්සාහ කරනවා නම් ඒක පිළියම්. ඒ පිළිලි වලට ඉඩ දෙන්න බෑ. මේක දේශපාලන අවකාශය. මේ දේශපාලන අවකාශය තියෙන්නේ මේ මොහොතේදී මේ බරපතල සාපලත් මිනිමරු කල්ලියේ මර්ධනයට එරෙහිව උමුව පන්නන්න කරන සටනක් එක පැත්තකින් මේ පාස්කු ප්‍රහාරයත් එක්ක කරන සටන අනෙක් පැත්තෙන් මේ මිනිමරු කල්ලිය අපේ රීරි මාංශය මහුරගෙන කාල සාමාන්‍ය ජනතාව මත මුදා හැරලා තියෙන ආර්ථික ප්‍රහාරය EPF ETF එකේ ඉඳලා බදු ගහලා සෞඛ්‍ය අපේ අධ්‍යාපනය අපේ ප්‍රවාහනය මේ සියලු මාංශ අපේ බොගු බඩවැල් පිටින් ඌරාගෙන මොහතක මේ කල්ලියට රහිව සටන් කරන භූමියක් ඇතුළට වාර්ගික දේශපාලනයේ ගේන්න කවුරු හරි හදනවා නම් ඒ ගැටුම වාර්ගික ගැටුමකට මෙදිහත් කරන අන්තිමේදී මේ කොහෙවත් ඉන්න පාදඩ අට්ටඩින්වයි අපසරලලවයි මේකට ගෙනල්ලා මේ සටන් භූමියට කැඳවන්න කවුරු හරි හදනවා නම් ඒ තක්කඩි වැඩේ කරන්නේ. ඒ තක්කඩි වැඩේ කරන්නේ. ඒක දේශපාලනයේ මරාදමන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ. දේශපාලනයේ මරාදමන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ. මේක මේ සටන ජනතාවත් එක්ක කරන සාමූහික අරගලය. එසා එවෙනුවෙන් අපි දිගින් දිගටම සටන් කරනවා. එවෙනුවෙන් අපි දිගින් දිගටම සටන් කරනවා. තමන්ගේ ඇඩ්වෙන්චර්ස් තමන්ගේ හිතේ තියෙන්න පුළුවන්. ප්‍රාසජනක ක්‍රියා තමන් වෙන ඕන තැනක ගිහිල්ලා කරන්න. ප්‍රාසජනක දේශපාලනය මේ නව ලිබරල් දේශපාලනයේ කොටසක්. ඒකත් අපි ගන්නවා. ප්‍රාසජනක. ඇඩ්වෙන්චර් පොලිටික්ස්. බයෝ පොලිටික්ස්. ඒව මේ නව ලිබරල් වැඩේ කොටසක්. ඒක ඕගොල්ලන්ට ඕන තැනකට ගිහිල්ලා කරන්න පුළුවන්. හැබැයි මේ අසමිතුරු කඳවුරු දෙකක අරගලයක් තියෙන මොහොතක ඒක දිය කරලා අරින්න ලෑස්ති වෙන්න. අවගමුරුගේ බොහොම හොඳින් ඉන්නවා. ඒ වගේම අපි දන්නවා මොකද මේ ලෑස්ති වෙනවා. පේනවා නේද හැම තැනින්ම ජාතිවාදය මේකට ඔබ්බලා. අනෙක් පැත්තෙන් ජාතිවාදය ඔබ්බලා මේක අනාරක්ෂිත රටක් කියලා මේ රට ඇතුලේ විශාල සමාජ භේදයක් ඇති කරන්න උත්සාහ කරනවා. මේ වික්‍රමසිංහ රාජපක්ෂ මේ සාපලත් යුන්ටා දෝඩ කරනවා සමාජය දෙකට බෙදලා මේ අරගලයක් අර්බුදයක් ගැටුමක් හදන්න. අනිත් පැත්තේ ඒ ගැටුමක් හදන්න එනකොට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත වෙනි මර්ධනීය පනත් ගෙනල්ලා තියෙන්නේ. ඒවා ගැසට් කරලා ඒවා ඉක්මනින් සම්මත කරගන්නවා. එතකොට මිනිස්සු පාරට බැහැන් පයින්කොට මිනිස්සුන්ව හම්වණු ගන්න ලේබල් කරන ත්‍රස්තවාදීන් විදියට ජනතාව ත්‍රස්තවාදීන් විදියට ලේබල් කරන්න හදන්නේ. ඒ හරහා ජනතාව ත්‍රස්තවාදීන් බවට පත් කරන්නේ. මේක ඊළඟ අරමුණ තමයි. ජනතාවට අනිත් පැත්තෙන් මේ විකාශන පනත් ගෙනල්ලා විකාශන පනත් ගෙනාවට පස්සේ විකාශන අධිකාරී පනත් ගෙනාවට පස්සේ මේ මහජන අවකාශය තොරතුරු දැන ගැනීමේ අවකාශය
මේක සමතලා කරලා දැම්මට පස්සේ මේක පොඩි පට්ටම් කරලා දැම්මට පස්සේ මිනිස්සුන්ට ඉතුරු වෙන්නේ හැංගිලා සටන් කරන්න මිනිස්සුන්ට ඉතුරු වෙන්නේ මොකද්ද එළියට අවිලා සටන් කරන්න බැරි නම් විරෝධය දක්වන්න බැරි නම් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න බැරි නම් ප්‍රතිවිරෝධයක් ඉඩක් නැත්නම් විරුද්ධවාදයක් ඉඩක් නැත්නම් මිනිස්සුන්ට පාරට බයි ඉඩක් නැති වුණොත් මොකද වෙන්නේ මිනිස්සුන්ට වෙන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් වැඩ කරන්නේ ඒක තමයි එන්නේ මිනිස්සුන්ව අන්ඩර්ග්‍රවුන්ඩ් වැඩවලට තල්ලු කරලා මිනිස්සුන්ව ත්‍රස්තවාදී ජනතාව ත්‍රස්තවාදීන් කරන්න ඕන අදම වැඩක් තමයි වික්‍රමසිංහ රාජපක්ෂ යුන්ටාව මේ උත්සාහ කරමින් ඉන්නේ එනිසා මේවට අහු නොවි මේ පිළිවෙලට අහු නොවි මේ වික්‍රමසිංහ රාජපක්ෂ සාපල ලේ පිපාසිත ලේ වගුරු ලේ වලින් වෙනදාම් කරපු ලේ විකුණම් කාපු මේ යුන්ටාවේ පිළිවෙලට අහු නොවි දේශපාලනය කිරීමේ වගකීමක් මේ රටේ ජනතාව විදිහට අපිට තියෙනවා